ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් අද මම හිතුවා ඔයාලට කියලා දෙන්න රසමරස පෑන්කේක් එකක් හදාගන්න විදිහ. හැබැයි මේක හදන්නේ කොස්සරි. ඒකයි තියෙන විශේෂත්වය. ඉතින් පාම් පිටි ඇත්තටම ගණන් මේ කාලේදී අපිට පාම් පිටි එකතු කරලා පෑන්කේක් එකක්වත් හදාගන්න බැරි කාලයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් හවස තේපන වෙලාවට මේක try කරලා බලන්න පුළුවන්. මම කියන්නම් එහෙනම් අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා කොස් මදුළු 10ක්. කොස් මදුළු තියෙන ඇටය අයින් කරලා හොඳට සෝදලා ස්ටීම් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම බිත්තරයක් තියෙනවා. පාම් පිටි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ලුණු කුඩු තේ හැඳි භාගයයි කාකුඩු තේ හැඳි කාලක් වගේ අරගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි එහෙනම් බලමු මේ පෑන්කේක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් බ්ලෙන්ඩර් කප් එක අරගෙන මම බ්ලෙන්ඩර් කප් එකට ස්ටීම් කරගත්ත කොස් මදුරු ටික එකතු කරගන්නවා. පාම් පිටි ග්‍රෑම් 100ක් මම මේකට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මම බිත්තරයක් එකතු කරගන්න නැහැ. බිත්තරෙන් භාගයක් වගේ තමයි එකතු කරගන්නේ. ඔයාලට බිත්තර සමහර අය බිත්තර දාලා කන්න කැමති නැහැනේ. එහෙම කැමති නැත්නම් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ලුණු කුඩු ටිකයි කහ කුඩු ටිකයි මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම එකතු කරලා මම මේකට වතුර කෝප්ප දෙකක් වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලා ගන්න කොස් මදුළු වල ප්‍රමාණයත් එක්ක බලලා වතුර එකතු කරගන්න. දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෑන්කේක් බැටර් එක තියෙන්නේ. අපි කොස් වලින් හදාගත්ත අපි සාමාන්‍ය විදිහට පෑන්කේක් හදන ආකාරයට මේ පෑන්කේක් ටික හදාගන්න. ඉතින් මේ තියෙන මං හදාගත්ත කොස් පෑන්කේක් එක මේක හදලා ඉවර වෙලා අපි සාමාන්‍ය විදිහට පැණි පොල් මිශ්‍රණය හදලා මේකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම පැණි පොල්ම විතරක් දාන්න අවශ්‍යත් නැහැ. අපිට සැරට මොකක් හරි ෆිලින් එකක් හදාගෙන ඒක එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ රස අනුව, ඔයාලගේ කැමැත්ත අනුව කැමති දෙයක් එහෙම එකතු කරලා හදාගන්න. ඉතින් මේක ගොඩක් රසයි, හරිම පෝෂ්‍යදායි ආහාරයක්. ඔයාලා ට්‍රයි කරලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අත්තම්මයි මමයි YouTube channel එක subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මේ වගේ තවත් රසබර කෑමකින් මම ඉක්මනට මාලා ගෙදරට එන්නම්. ඔයාලට සුබ දවසක්.